අපිට තියෙන හරිම ලස්සන මතක සුන්දර මතක අපි මතකත් එක්ක ජීවත් වෙනවා සමහර මතක තියෙනවා දීර්ඝකාලීන මතක තියෙනවා කෙටි කාලීන මතක තියෙනවා හැබැයි මේ එකිනෙකාගෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ මතකයන් ධාරණ ශක්තියින් මේ මතකේ රැඳෙන කාලයන් වෙනස් මේ මතක ශක්තිය ගැන අපි අද එතුමත් එක්ක කතා කරමු අපි ගෞරවයෙන් ආරාධනා කළා ආරෝග්‍ය වැඩසටහනට එතුමාට ප්‍රවීණ උපදේශක මානව හැකියාව විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් සර් අපේ ජීවිත තුළ මතක කියන්නේ හරි අමුතු දේවල් මේ මිනිස් සිරුරද ගත්තා මේ සිරුරේ මතකයන් කියන දේවල් හරිම අද්විතීය සේවයක් තමයි මතකය කියන්නේ හැබැයි සමහර වෙලාවල් වලට අපිට තියෙනවා මේ අතීත මතක තියෙනවා වර්තමාන මතක තියෙනවා මේ වර්තමාන මතකත් අරගෙන අපි අනාගතයට යනවා සමහර කෙටි කාලීන මතක තියෙනවා මේ මතක කියන දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවද මේ ධාරණ ශක්තියින් කොහොමද මේ මතක මිනිසාගේ මිනිසාට වෙනස් වෙන්නේ මතකයේ කියන දේ දැන් ඔයා කිව්වනේ මේ පොඩි කාලේ දේවල් සමහර දේවල් මතකයි මේ දැන් සිද්ධ වෙන දේවල් අමතකයි කියලා යම් කිසි දෙයක් සිදු වුණොත් එහෙම ඒ සිදු වෙච්ච සිදුවීම අසාමාන්‍ය දෙයක් නම් ඒක මතකෙ හිටින ප්‍රමාණය වැඩි දවා හිතන්නේ ඔයා යනකොට ඔයා දැන් පාරේ බැහැලා යනවා මේ පාරේ මෙතනින් බැහැලනට අධ්‍යාපන මත්තෙන් ඉස්සරහා කහම කහපාට අලියේ ගෙපිට මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරේ ඒක උඩ නැගලා කොඩියකුත් අරගෙන කඩුවකුත් වනවන ඉන්නවා කියලා වටක මත හිටිනවද ඒ විශේෂත්වයක් තියෙන නිසා මතක හිටිනවා මතක හිටිනවා වට පාරේ යනකොට කොච්චර මිනිස්සු හම්බුණත් වට මතක හිටින්නේ නැහැ ඒක ෂණික මතකයේ කියලා කියන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක් තුල තිබිලා නැති වෙලා යන මතකය. ඒ ස්වභාවය තමයි මිනිස් ඕනම මිනිස් මොළයක ස්වභාවය. අපි ගන්න තොරතුර මේ තොරතුරු ගන්නවා ඇස් වලින්, කන් වලින්, ස්පර්ශයෙන්, ඉන්ද්‍රියන්ගෙන් ගන්නවා. එහෙම නැත්නම් සිතෙන් ගන්නවා. මේ ගන්නා වූ තොරතුරු ඒක අපිට වැදගත්කමක් නැත්නම් ස්වභාවයෙන්ම අමතක කරලා දානවා. මොකද මතක වැඩිපුර මතක තියෙනවා කියන එක ලොකු හපංකමක් නෙමෙයි. ඒක වැරදි මතයක්. ඒක මොකද මගේ ළඟට ඇවිල්ලා තියෙන දරුවෝ දසදහස් ගණක් අතරින් මම දැකලා තියෙනවා මතකයේ තියාගෙන කියන්නේ කාලා පැය දෙකකට පස්සේ කාපු දේ අමතක වෙන දරුවෝ ලංකාවේ මේ තියෙන විභාගවලින් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලින් පළවෙනියෝ වෙලා තියෙනවා. එතට එයාගේ ඔළුව එයාට විභාගයට අවශ්‍ය කරන තැනට හදාගෙන තියෙනවා මිසක මතකයේ වැඩි කරගෙන නෙමෙයි. මේක බොරු ඒ කියන්නේ මම මතක වැඩි කිරීම පිළිබඳව මගේ වැඩසටහනක් තියෙනවා පොයටික් බ්‍රේන් කියලා. ඇත්තටම අපි මේ කොවිඩ් වලට කලින් ඒකේ පොයටික් බ්‍රේන් වැඩසටහන අන්තර්ජාතික මෙමරි මේ 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 ප්‍රෝග්‍රෑම්ස් වලට කම්පිටිෂන්ස් වලට යවන්න පුළුවන් මට්ටමට ළමයි ගන්න පුළුවන් 2 day ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට කියන්නේ මම සාමාන්‍යයෙන් කියන්නේ වචන 100ක එකක් වුණත් මතක තියාගන්න කෙනෙක්ගේ ඔළුව හදන්න පුළුවන්. හැබැයි ඒක ලොකු හපංකමක් නෙමෙයි. හපංකම තමයි ඔයාගේ මොලේ ස්වභාවය මොකද්ද ඒ මොලේ ස්වභාවයට ගැළපෙන දේ මතක තියාගන්න. අසාමාන්‍ය දේවල් මතක හිටිනවා. රිද්මේකට තියෙන දේවල් මතක හිටිනවා. දැන් ඔබට වචන මතක නැහැ. හැබැයි කවි ගායනා කරොත් ගීත ගායනා කරොත් වැඩිපුර මතක හිටිනවා. ඒක තමයි ස්වභාවය. කියන්නේ මේ ඊගවට අනිත්‍යය තමයි අපිට ඕනම දෙයක් මතක තියෙන පිළිවෙලක් තියෙනවා. මම හිතන්නේ මේක හුඟක් වැදගත් වේවි දරුවන්ට. ඔයා කොයිතරම් හොඳින් පාඩම් කරත් ඔයා පාඩම් කරන දේ ඔයාගේ මතකයේ තියෙන්නේ විනාඩි 60ක කාලයක් විතරයි. ඔබ කොයිතරම් හොඳින් පාඩම් කරත් ඔබට මතකෙ හිටින්නේ විනාඩි 60ක කාලයක් විතරයි. විනාඩි 60 තුල ඔබ නැවත රිවිෂන් එකක් කළ යුතුයි. නැවත පුනරීක්ෂණයක් කළ යුතුයි. මම මොකද්ද පාඩම් කරේ කියා. එහෙම රිවිෂන් එකක් කරපු ගමන් ඔන්න ඔයා දන්නවා මම මේක පාඩම් කරා මේක රිවයිස් කරා මේ දෙවතාවක් විනාඩි 60ක් තුළ දෙවතාවක් ඔළුවට යෑම නිසා ඒක තියෙනවා මෙන්න මේ කරුණු කීපයෙන් එකක් වෙනකල් එකක් තමයි ලොකු ෂොක් එකක් ආවොත් ආයෙ ඔක මතක වෙන්න පුළුවන් දවස තුල එහෙම ප්‍රශ්න නැත්නම් රෑ නිින්දට යනකල් ඒක මතක තියෙන්න පුළුවන් තුන්වෙනි කරුණ පැය 24කින් පස්සේ කොහොමත් ඔයා නිදාගත්තත් නැත්තත් ඒක මතක වෙනවා එහෙනම් නිින්දට කලින් ඒ කියන්නේ රෑ නිදාගන්න කලින් අන්තිම පැයේදී හෝ අන්තිම පැය දෙකේදී
ඔබ රිවිෂන් කරොත් නැවත පුනරීක්ෂණයක් කරොත් ඒ පුනරීක්ෂණය කරපු දේ ඔන්න මතක තියෙනවා. දැන් බලන්න පැය 24ක් තුල තෙවතාවක් ඔබේ ඔළුවට මේ කරුණ ගිහිල්ලා. ඒක මතක තියෙන කොච්චර කාලයක්ද? දවස් 7ක් විතරයි. ඒ හින්දායි මම යෝජනා කරන්නේ 6 වෙනි දවසේ නැවත රිවිෂන් කරන්න. ආපහු රිවයිස් කරන මම මොකද්ද පාඩම් කරේ කියලා. එතකොට මේ පාඩම් කරපු දේ 6 වෙනි දවසේ නැවත මතක තියා ගැනීම නිසා මේක තියෙනවා දින 30ක කාලයක් මතකේ. එතකොට දින සාමාන්‍යයෙන් 21ක් 27ක් 30ක් වගේ කාලය ඇතුළත ඔබ ආපහු මේක රිවිෂන් කරනවා. දැන් අපි දින පොතේ තියෙනවා අද මොනවාද පාඩම් කරේ මේක 27 වෙනි දවසේ ආපහු බලනවා අද එදා 27 දවසත් 27කට කලින් මොකද්ද පාඩම් කරේ කියලා. එතකොට අන්න ඒක මතකේ හිටිනවා. එහෙම මතක තිබුණත් ඒක මතක තියෙන දවස් 90ක් විතරයි. එහෙනම් දින 81ක් 84ක් ඔය වගේ කාලෙකදී ඔබ නැවත රිවිෂන් එකක් කරනවා. අන්න ඒක සදාකාලික මතකයක් කරා යනවා. සයන්ටිස්ට්ලා කියන්නේ 6 වතාවක් අපි පාඩම් කරන්න ඕනි. පාඩම් කරන දේ මතක තියෙන්න නම් ඒක 6 වතාවක් පාඩම් කළ යුතුයි. 6 වතාවක් පාඩම් කරනවා නෙමෙයි. එහෙනම් එක් වතාවක් පාඩම් කරනවා, 5 වතාවක් රිවිෂන් කරනවා, පුනරීක්ෂණය කරනවා. එතකොට මේ පාඩම් කරන දේ ඔබ මයින්ඩ් මැප්ස් විදියට පාඩම් කරනවා නම්, SQSA විදියට පාඩම් කරනවා නම්, ෆයින්මන් ටෙක්නික් එකට අනුව පාඩම් කරනවා නම්, එහෙම නැත්නම් අපි SQSA වගේ දේවල් පාවිච්චි කරලා පාඩම් කරනවා නම්, ඔබ එහෙම නැත්නම් ඔබ ඒක සම්බන්ධව ඔබ කාටරි උගන්වනවා නම්, ඔබ ගාව යම්කිසි තියෙන ඩොකියුමන්ටේෂන් තියෙන මයින්ඩ් මැප් එකක් නම් ඒක ඉතාමත්ම හොඳයි. ෆයින්මන් ටෙක්නික් එකේ ඔබ හදපු එකක් නම් ඉතාමත් හොඳයි. ඒක රිවිෂන් එකේදී ඔබට විනාඩි 10ක් ඒක බැලුවම අර පැයක් පැයකමාරක් පැය දෙකක් පාඩම් කරපු එකක් විනාඩි 10ක රිවිෂන් එකකින් නැවත ආවර්ජනය වීම ඉතාමත්ම හොඳින් සිද්ධ වෙනවා. විභාගයේ දවසෙත් විභාගයට කලින් දවසේ සහ විභාගයේ දවසේ ඔබේ මුළු සිලබස් එකම දැන් හිතන්න ඒ ලෙවල් බයෝසයන්ස් සිලබස් එක ලෙන්දි කරුණු ප්‍රමාණය වැඩි. හැබැයි ඔබට දින දෙකක් තුල ඔබට හොඳම රිවිෂන් එකක් කරන්න පුළුවන් මයින්ඩ් මැප්ස් ටෙක්නික් එකක් එක ගියොත්. එතකොට මම වඩාත් යෝජනා කරන්නේ ඔබේ මොළේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඔබේ මොළේ විශේෂයෙන්ම ඔබේ කෙටි කාලන මතකයක්ද තින්නේ, දිග කාලන මතකයක්ද තියෙන්නේ. අපේ බ්‍රේන් ටෙස්ට් එක කරන් පස්සේ අපි දන්නවා ඕනම කෙනෙකුට කෙටි කාලන මතකයක්ද දිග කාලන මතකයක්ද. එයාගේ දිග කාලන මතකයේ ප්‍රමාණය කොච්චරද? එයාට එතකොට මොන වගේ විෂයන්ද ගැලපෙන්නේ? එයා කොයි විදිහටද එයා වැඩ කරන්න ඕනේ? එයා වැඩිපුරම ගන්නේ පාඩම් කරන විදි කීපයක් තියෙනවා. මේකට කියන VAK මොඩල් කියලා කියන අධ්‍යාපනඥයෝ. VAK මොඩල් කියලා කියන්නේ විෂුවල් ඔඩිටරි කිනෙස්තෙටික් කියන එක. ඒ කියන්නේ ඔබ අත්දැකීම් විදිහටද වැඩිපුර මතක තියාගන්නේ. එහෙමනම් ඔබ උගන්නන්න ඔබ උගන්නන්න කාට හරි මොනවා හරි දෙයක් කරන්න හදන්න රඟපාන්න අන්න මතක හිටිනවා. ඔබ විෂුවල් කෙනෙක් නම් විෂුවල් කියලා කියන්නේ රූප ආශ්‍රිතය නම් ඔබට මයින්ඩ් මැප්ස් හොඳයි. ඒ වගේම සටහන් හයිලයිට් කිරීම හොඳයි, පොත් කියවීම හොඳයි. එතකොට පොත් කියවීම හොඳ වෙන්නේ කාටද? විෂුවල් විදිහට තියෙන මෙමරි, ඒ කියන්නේ මෙමරි කැපැසිටි එක අඩු, ඒ කියන්නේ TFRC කවුන්ට් එක අඩු, මතකය හුඟක් කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් කෙනෙකුට විතරයි ඒක හරියන්නේ. හැබැයි ඒකත් කියවීමෙන් නෙමෙයි. මොකද කියවීමෙන් මතක හිටින්නේ 10%ක් විතරයි. හැබැයි මේ කියවීම ඔබ මේක සජීවී විදිහට වෙන මොකක් හරි දෙයක් එක කරන්න පටන් ගත්තම මතකෙන්න ප්‍රමාණය වැඩි. මේ 10%, 90%ක් දක්වා වැඩි කරන්න පුළුවන් ඔබ ඒක සටහන් කරගන්න. ඔබ ඇස් වලින් කියවගෙන යන දේ ඔබේ සටහනකට ඔබ ගොඩනගා ගන්නවා. ඔඩිටරි තමයි අපේ රටේ දරුවන්ගෙන් වැඩිම දෙනෙක් කියන්නේ ඔඩිටරි ලර්නර්ස්ලා. ඔඩිටරි ලර්නර්ස්ලා කියලා කියන්නේ ටීචර් කියන දේ ඔන්න මතක තියාගන්න පුළුවන්. TV එකේ ඇහෙන දේ, රේඩියෝ එකේ ඇහෙන දේ මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube එකේ, එහෙම නැත්නම් Zoom sessions වලින් ඔයාට ඇහෙන දේවල් නැවත නැවත ඇහිම තුලින් පුළුවන්. ඔබ සාකච්ඡා කිරීම තුලින් ඔබට පුළුවන් හොඳට මතක තියාගන්න. තවත් ක්‍රමයක් තමයි ඔබ මේ ඔබට ඇහෙන දේවල් ඔබ නැවත උච්චාරණය කරනවා. රිසයිට් අපි හඬ නගා කියවීම තුලින් මතක ගන්නවා. හුඟක් වෙලාවට බැලුවොත් එහෙම මගේ ළඟට එන දරුවෝ මම මේ ඔඩිටරි දරුවන්ගෙන් අහනවා ඒගොල්ලෝ සමහරට පුංචි කාලේ කියලා තියෙනවා
අම්මේ ඔයා පොත කියවන්නකෝ මං අහගෙන ඉන්නා. ඉතින් මෙහෙම වෙලාවට අම්මලා තාත්තලාත් කියනවා මේ එහෙම කළා හරියනවා එහෙම කළා මතකෙන්නවද කියලා. මම ඔකේ ලස්සන කතාවක් කියන්න. මම මේ නම කියන්න මට අවසරයක් තියෙනවා. ඇය වෛද්‍ය නිල්මිනි මානවඩු. මේ දූ අපි දිගු කාලීන වශයෙන් මම දන්න දරුවේ. ඇය විවාහ වුණා. ඇය විවාහ වෙලා දැන් දරුවෙකුත් ඉන්නවා. දැන් දරුවෝ දෙන්නේ කියන ඔය විවාහගේ ලියන කාලේ මට මතක විදිහට එක දරුවයි හිටියේ. සමාවෙන්න දරුවෝ දෙන්නද කියන එක මතක නැති වුණාට දුවේ. මේ ඒ දූ දැන් මට කතා කරලා කියනවා අංකල් දැන් මට එක්සෑම් එක තියෙනවා. මාස්ටර්ස් කරනවා. පශ්චාත් උපාධිය කරනවා. මගේ මාස්ටර්ස් තියෙනවා. මට දැන් මේ ඉස්සර වගේ පාඩම් කරන්න බැහැනේ. පාඩම් කරන්න විදියක් නැහැනේ කියලා. මං ඊට පස්සේ මං එයාට කිව්වා ඔයාට බය වෙන්න එපා පුතේ. මොකද ඔයාගේ මේ ඇබිලිටි එක තියෙන. මොකද ඇය සිං කරන්නත් පුළුවන්. ඇයට සින්දු කියන්නත් පුළුවන්. ඇගේ ඇය ඔඩිටරි ලර්නර් කෙනෙක්. මං කොහාගේ ලෙක්චර්ස් ටික ඔයා දැන් ට්‍රැවල් කරනකොට ඔයා හොස්පිටල් එකේදී ඔයාට පාඩම් කරන්න බෑනේ. හැබැයි ඔයා හොස්පිටල් එකට යන කල් තියෙනවා එන කල් තියෙනවා. ඒ දෙකේදී සවුන්ඩ් ට්‍රැක් එක දාලා තියාගන්න. රෑට ඔයා ගෙදර ගිහිල්ලා කුස්සියේ උයන වෙලාවට මේක සවුන්ඩ් ට්‍රැක් එක අහලා තියාගන්න. දැන් ඇය ඒ විදිහට දාලා තියෙනාට පාඩම් කරන්න වෙලාවක් එන්නේම නැහැ. එක්සෑම් එකට කලින් දවසේ ඇය හඬවින් කියනවා මම හෙට එක්සෑම් එකට යන්නේ නැහැ. මං පාඩම් කරන්න නැතුව කවදාකවත් එක්සෑම් එකක් කරලා නැහැ. මට යන්න බෑ කියලා. මං ඊට පස්සේ මං ඒ වෙලේ ඇයට කිව්වා නැහැ ඔයා යන්න ඔයා මේක කරානේ මේක ඇහෙන්න තිබුණානේ බය වෙන්න එපා කිසිම විදිහකින් බය වෙන්න එපා යන්න කියලා. මේ දරුව පහුද එක්සෑම් එකට ගියා. දැන් එක්සෑම් එකට යන්නේ පාඩම් කළාද? නැහැ. පාඩම් කළා නැහැ. හැබැයි අර පාඩම් කරපු දේවල් රෑ නිින්දෙන් එළි වෙනකනුත් ඇයට ඇහෙනවා. වාහනේ යනකොට ඇයට ඇහෙනවා. සජීවී වාහනේ යන්නේ නැහැ. මොකද අරකම අහගෙන ගියොත් එහෙම වාහනේ එළවන්න බෑ. ඉතින් අර ඩිස්ටර්බ් වෙනවා. උයන ගමන් ඇහෙනවා. රෑ නිින්දෙන් ඇහෙනවා. එක්සෑම් එකට කලින් ඇය විනාඩි 15ක් විතර ඇය චුටි භාවනා කරනවා. එක්සෑම් හෝල් එකට ගිහින් චුටි භාවනාවක් කළා. ඇය හිත සංසුන් කරගෙන විභාගෙ ලියන්න පටන් ගත්තම එකම ප්‍රශ්නයකටවත් ඇය උත්තර දන්නේ නැත. ඇය උත්තර දන්නේ නැහැ. මොකද ඇය දන්නවා දැන් මම මේ උත්තර දන්නේ නැහැ කියලා. දැන් ඇයට කරන්න දෙයක් නැහැ. අනිත් අයත් සේරම ඉන්න තැන දැන් නැගිටලා යන්න බෑ. ලියන්න එපා මොනවා හරි. ඇය ප්‍රශ්නේ ලියන්න පටන් ගන්නවා. ඇගේ TFRC කවුන්ට් එක හුඟක් වැඩි. ඒ කියන්නේ දේවල් මේ ඔළුවේ නැවත නැවත කරුණු එනවා. ලියනකොට ඇයි කියනවා මට එකපාරට හිතුණා අර මත්ද්‍රව්‍ය ගත්ත කට්ටියගේ රචනා වගේද දන්නේ මේ උත්තර කියලා. ඒ කියන්නේ අර බොහෝසේ කරුණු ගලාගෙන එනවා. හැබැයි කිසි තාර්කිකත්වයක් නැහැ. හරිද දන්නේ නැහැ. ඇයට උත්තර ගලාගෙන එනවා. ඇයට ෂුවර් එකක් නැහැ මේ උත්තරේ හරිද වැරදිද කියන්නේ. කරන්න වෙන විකල්පයක් නැති නිසා ඒ ලියාගෙන යනවා. ප්‍රතිපල එනකොට ඇය ලංකාවේ තුන්වෙනියා. ඇය ලංකාවේ තුන්වෙනියා. ඒ හින්දා ඔබට ඔබේ ඔළුවට ගැලපෙන ක්‍රමයක් තියෙනවා. මේ ඔයාගේ ඔළුවට ගැලපෙන ක්‍රමයක් තියෙනවා. යාළුවෝ පාඩම් කරන විදිහට පාඩම් කරන්න එපා. යාළුවන්ට මතකෙන්න විදිහ ඔයාගේ ක්‍රමය නෙමෙයි. ඔබ එක එක්කෙනාට ආවේනික වෙච්ච ක්‍රමයක් තියෙනවා. අනිත් එක මම දැකලා තියෙනවා සමහර YouTube නාලිකාවල සමහර ගුරුවරු කියලා තියෙනවා මම එක්සෑම් එකට යනකොට රෑ එළි වෙනකල් පාඩම් කරා. මම පාඩම් කරේ එහෙමයි ඕගොල්ලොත් එහෙම පාඩම් කරන්න කියලා. ඒක ඒ විෂයට ඒ ගුරුවරයාට ගැලපෙනවා ඔයාට ගැලපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර විෂයන් දැන් බෞද්ධ ශිෂ්ටාචාරය වගේ ගත්තොත් එහෙම නැත්නම් අපි ගත්තොත් දේශපාලන විද්‍යාව වගේ එකක් ඉතිහාසය වගේ එකක් ඕකේ මේ IQ ඕන වෙන්නේ නැහැ ඌ ලියන්න. වාට අවශ්‍ය වෙන්නේ මතකේ විතරයි. ඉතින් එතකොට අපි කලින් දවසේ නිදි මරාගෙන පාඩම් කරලා ලෝඩ් කරගත්ත පහුවදා අන්ලෝඩ් කරා හරි. ඒ ක්‍රමයේ එයාටත් හරි ඒ විෂයටත් හරි. හැබැයි භෞතික විද්‍යාව විෂයක් ගිනුම්කරණය වගේ විෂයක් ආර්ථික විද්‍යාව වගේ විෂයක් තාක්ෂණය වගේ විෂයකට ඔබට IQ ඕනේ. මොකද ප්‍රශ්නෙට අදාළ ගැළපෙන උත්තරේ ඔබ හොයන්න ඕනේ. එතනදී ඔබ රෑ නිදි මරාගෙන පාඩම් කරොත් පහුවදා විභාගේ අසාර්ථක වෙන්න පුළුවන්. හේතුව ඔබේ IQ වැඩ කරන්නේ නැති නිසා. ඒ හින්දා අර කවුරුවත් කියන ක්‍රම නෙමෙයි ඔබට සුදුසු ඔබට ගැළපෙන ක්‍රමේ හොයාගන්න.
හරි. ඉතාම වැදගත් සාකච්ඡාවක් අතර තමයි අපි ඉන්නේ. මේ ඔබට වැදගත් වෙන ඔබේ ක්‍රමය හොයා ගන්න කියලා දැන් එතුමා කියනවා. දැන් සද මට මෙහෙම දෙයක් කියනවා. දැන් බොහෝ දැන් මගේ පුංචි කාලේ මගේ යාළුවොත් එක්ක සමහරක් අය ආවිල කියනවා මට හයියෙන් කෑ ගහලා පාඩම් කරොත් මට මතක හිටිනවා. සමහරක් අය කියනවා මට කවුරුත් ගෙදර කිසිම කෙනෙක් කතා කරන්න බෑ. මට කිසිම මතකයක් ගෙන්නේ නැහැ. මට නිහඬව මේක මේ පාඩම් කරාම තමයි මතක වෙන්නේ කියලා. සහ සමහර අය විභාගයට යන වෙලාවේ හෝ තමන්ගේ සමුග සාකච්ඡාව කුමන හොද්දයකට යන්නේ උදෑසන සිදු කරන්නේ මතකයෙන් තමයි ඔහුට ඒකේ සාර්ථක ප්‍රතිඵල තියෙන්නේ. එතකොට සර් මේ ක්‍රමය කොහොමද මේ වළංගු වෙන්නේ? ඇයි මෙහිම වෙන්නේ? මේ කෙනෙක්ට කෙනෙක්ට වෙනස් විදිහට කොහොමද මෙහිම වෙන්නේ? අපේ ඔළුවේ ප්‍රධාන වශයෙන්ම ලොබ්ස් හතරක් තියෙනවා. ලොබ්ස් හතර ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. එතකොට සමහරුන්ගේ මේ ශ්‍රවණ ආශ්‍රිත කන් දෙක ආශ්‍රිත මොළයේ වැඩි. ඒකේ තමයි තියෙන්නේ භාෂාව මතකය කෙටිකාලන මතකය ශබ්ද ඔය දේවල් සේරම තියෙන මේ කොටසේ. එතකොට සමහරුන්ගේ මේ මේක වැඩි මේ කියන්නේ මේ පෙනුම විෂුවල් එක. සමහරුන්ගේ මේක වැඩි ඒ කියන්නේ ශාරීරික පාලනය කිරීමේ මොළය. මේ මොළේ අපි කොටස් දෙකකට බෙදලා තියෙන මේ ලොබ් එක ඒ කියන්නේ ෆ්‍රන්ටල් ලොබ් එක කොටස් දෙකකට බෙදලා තියෙනවා ක්‍රියාත්මක වීම සහ මේක සිතීම කියලා මෙන්න මේ විදිහට මේකත් බෙදලා තියෙනවා. එතකොට මේ ඕනම කෙනෙකුගේ එක ලොබ් එකක් හෝ ලොබ්ස් කීපයක් ඩොමිනන්ට් වෙනවා. ඒ කියන්නේ ඒව තමයි ප්‍රබල. සමහරුන්ට හඬ දැන් අධික තීව්‍ර විදිහට හඬ තියෙන්න ඕනි පාඩම් කරන්න ඔබ කිව්ව විදිහට. ඒ විදිහටම සමහර දරුවෙකු ඉන්නවා ශබ්ද තියෙන කිසිම විදියකින් එයාට පාඩම් කරන්න බෑ. දැන් මට හම්බෙලා තියෙන මේ හොරණ පැත්තේ කැලේකට ගිහිල්ලා ගෙයක් හදාගෙන දරුවෝ වෙනුවෙන් පාඩම් කරන දෙමව්පියෝ ඉන්නවා. මොකද මේ ශබ්ද ඇහෙන්න බෑ. ඒගොල්ලෝ මියුසික් වලට එහෙම අධිසංවේදී දරුවෝ අන්ට ඒ විදිහට ශබ්ද ඇහෙන තැනකදී පාඩම් කරන්න බෑ. ඔබේ දරුවා හුඟක් වෙලාවට මේක කියනවා ඒ කියන දේ චුට්ටක් අම්මා තාත්තා ඇහුම් කන් දෙන්න ඇයි ඒ කියලා. සමහර දරුවන්ට ඇත්තටම මගේ ළඟට ආවෙන් පස්සේ මම ටෙස්ට් එක කළා. මම කියනවා ඇස් දෙක බැලෙව්වේ නැද්ද? ඇස් දෙක චුට්ටක් බලවන්න මෙයාගේ කියලා මම කියනවා. එතකොට තමයි ගිහිල්ලා සමහරට බලන්නේ. ඉතින් අර දරුවට සමහරලාට දැන් ඩිස්ලෙක්සියා වගේ දෙයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි දුර පේනවා අඩු වෙන්න පුළුවන්. එයාට බෝඩ් එක පේන්නේ. එහෙම නැත්නම් එයාට දැන් මේ දවස්වල සූම් සෙෂන්ස් එයාට හරියට පේන්නේ. ඒකේ අර තොරතුරු ප්‍රමාණය ඔබ්සර්වේෂන් එක අඩුයි. එතකොට ඒ එක එක්කෙනාට ගැළපෙන ක්‍රමයක් තියෙනවා. මේ ගැළපෙන ක්‍රමයේ හොයලා දුන්නා කියලා කියන්නේ අපි කරන්නෙත් ඒක මේ ඔයාට ගැළපෙන්නේ මෙන්න මේ ක්‍රමයේ කියලා හදලා දුන්නෙන් පස්සේ එයාට හරි ලේසි වැඩ කරගෙන යන්න. ඒ හින්දා අර කවුරුත් කියන ක්‍රමයකට නෙමෙයි ඔබ හැම කෙනෙක්ම සුවිශේෂයි. සුවියත්තේ ඔබට තියෙන ඔබේ ක්‍රමයක් තියෙනවා මගේ පුතේ. වාගේ ක්‍රමේ මොකද්ද කියලා හොයාගන්න. ඉතින් සමහරුන්ට අම්මා හයියෙන් කියන එක හොඳට මතක ඉන්නවා. සමහරුන්ට දැන් මම ඔන්න තව ලස්සන මං ක්‍රමයක් කියලා දෙන්න. සමහරුන්ට වැඩ කරන ක්‍රමයක්. ඒගොල්ලෝ මේ ගෙදර ටයිල් තියෙනවනම් ඒගොල්ලෝ කරන වැඩේ පාට පෑන් ටිකක් අරගෙන යනවා. මේ නෝමල් අර පර්මනන්ට් මාකර්ස් නෙමෙයි නෝමල් පෙන් මාකර්ස් ටිකක් අරගෙන ගිහලා මේකේ ලියනවා. මේකේ ලියලා ඉවරලා දවස් දෙකක් තුනක් යනකොට ඔක මැකිලි යනවා. හැබැයි ඔළුවේ තියෙනවා. සමහරුන්ට හොඳටම මතක ඉන්න ක්‍රමයක් තමයි බාත්รูම් එකේ කොමඩ් එක ඉස්සරහා ගහලා තියෙන ඩිස්ප්ලේ එක. සමහරුන්ට පඩි පෙළේ අර උඩට නැගිනකොට ගහලා තියෙන දේවල් ටික. සමහරුන්ට දැන් ඔබට ඔබ හොඳටම ෆෝන් එකට ඇඩික්ට් වෙලා නම් ඔබට ලස්සන ක්‍රමයක් තමයි ඔබ ඔබේ පාඩම් ටික ෆොටෝස් විදියට තියාගන්න ෆෝන් එකේ. මේක සැප් කර කර ඉන්න හරි ආසයි නේවා. සැප් කර කර ඉන්න අරක බලාගෙන යනකොට නිකන් ඔයා බලාගෙන යනවා. අර ඉමේජස් ටික සේරම ඔළුවේ ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා තාක්ෂණය පාවිච්චි කරන්න ෆෝන් එකෙන් අයින් වෙන්න කියලා නෙමෙයි මම කියන්නේ. තාක්ෂණය යොදා ගන්න ඔබට ගැළපෙන ක්‍රමයේ ඔබට කියන්න. මොකද ඔබ හිතනට වැඩිය ඔබේ මොළයේ ශක්තියක් තියෙනවා. මතකය මේ මතකයේ ශක්තියින් වර්ධනය කරගන්න මතක ශක්තියින් වර්ධනය කරගන්න ආකාරය තමයි අපි කතා බහ කළේ අද එතුමත් එක්ක. හරි සුවිශේෂී හැකියාවක් තියෙනවා ඔබේ මතකයට සහ ඔබේ මොළයට. මේ දේවල් අපි හඳුනා ගන්න ඕනේ. හඳුනාගත්තට පස්සේ ඔබේ ක්‍රමවේද ඔබ හඳුනාගත්තට පස්සේ ඔබට හරිම ලේසි විභාග සමත් වෙන්න හායිදිනදා ජීවිතේ කටයුතු කරගෙන යන සහ ඔබේ අධ්‍යාපන කටයුතු නිරවුල් ආකාරයට කරගෙන යන්න. සර් ඉතින් අද බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් අපිත් එක්ක සම්බන්ධලා කරාට. ඒ වගේම තමයි ඔබතුමාව හමු වෙන තවත් දවසක එහෙනම් එවන බලාපොරොත්තුෙන් තමයි අද සමුගෙන යන්නේ. ඔබතුමාරි තාමත් ගෞරවයෙන් සමුදෙනවා අයිබෝවන් කියලා. අයිබෝවන්
ආරෝග්‍ය නරඹන ඔබ සැමට ගෞරවයෙන් අපි සමුදෙනවා. අයිබෝ.